පසුගිය ජනාධිපතිවරණය ආසන්නයේ තිබියදී ව්‍යාජ ලෙස පෙනී සිටි පුද්ගලයන් දෙදෙනෙකු යොදා ගැනීමෙන් පැවතු මෙම මාධ්‍ය හමුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ආරක්ෂක ලේකම්වරයාව සිටියේදී පුද්ගලයන් පැහැරගත් බවට ප්‍රකාශ කෙරුණා. එම අසත්‍ය ප්‍රකාශ හේතුවෙන් මාධ්‍ය හමුව සම්නිදාන කළ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතරංගුට ගැනීමට වරෙන් තුනකුත් කෙරුණා. එසේ තිබියදී ඒ මහතා නාරාහෙන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් වුණේ අසනීප තත්ත්වයක් බව ප්‍රකාශ කරමින් එෙහිදී ඔහු අතරංගුටගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක කළා. අදාළ චෝදනා සම්බන්ධයෙන් නඩුව කැඳ වූ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දෙසැම්බර් 30 වනදා තීරණය කළා. ඇප ලබා දීමට නීතිපතිවරයා සිය විරෝධය පළ කළා. කෙසේ වුවද ඔහු ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය දෙසැම්බර් 30 වනදා තීරණය කළා. මෙම නියෝගය සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු අතර එහි තීන්දුව අද ලබා දෙමින් ඇප නියෝගය අවලංගු කිරීමට නියෝග කෙරුණා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතායි අද දිනේදී මෙම නියෝගය නිකුත් කළේ. රාජිත සේනාරත්න මහතා ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ලබා දුන් තීන්දුව නීතිමය වශයෙන් මෙන්ම සිද්ධිමය වශයෙන්ද දෝෂ සහිත බව විනිසුරු මංජුල තිලකරත්න මහතා අද දිනේදී විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළා. එමෙන්ම සැකකරු ඇප මත මුදා හැරීමෙන් පසුව අධිකරණයේ මගහැර යාමට අවකාශයක් නොමැති බවට ඔහු ඇප මත මුදා හැරීමේදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය පැමිණ තිබූ නිගමනය දෝෂ සහිත බවද විනිසුරුවරයා ප්‍රකාශ කළා. සැකකරුට ඇප ලබා දීමට පෙර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරියා ලවා සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට අවකාශයක් තිබූ බවද මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියා. එහෙත් මහේස්ත්‍රාත්වරිය එසේ කටයුතු නොකිරීම ගැටළු සහගත බවද ඔහු ප්‍රකාශ කළා. බන්ධනාගාර පනත අනුව රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරුවෙකු රෝගී වූ විට බන්ධනාගාර රෝහලේ හෝ එම රෝහලේ වෛද්‍යවරයා නිර්දේශ කරන රජයේ පාලන යටතේ ඇති රෝහලක පමණක් රඳවා තිබිය යුතු බව නීතියේ සඳහන්. ඒ අනුව සැකකාර රාජිත සේනාරත්න රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසුව පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීම බන්ධනාගාර පනතේ 65 වන වගන්ති යටතේ නීතියට පටහැනි ක්‍රියාවක් බවද මංජුල තිලකරත්න විනිසුරුවරයා අවධාරණය කළා. නීතිය ඉදිරියේ සෑම පුද්ගලයෙකුම එක හා සමාන බව ස්වර්ණමය සිද්ධාන්තයක්ව පවතිනවා. එක් පුද්ගලයෙකුට පමණක් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමට අවසර දීම තුළින් අනෙකුත් සිරකරුවන්ට එම අයිතිවාසිකම භුක්ති විඳීමට තිබෙන අවකාශය අහිමිවන බවයි සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ. ඇප ලබා දීමට දුන් නියෝගය හරහා අධිකරණයේ මනස බරපතල ලෙස කම්පණය වන ආකාරයේ දෝෂයක් හටගෙන තිබෙනවා. මේ අනුව ඇප නියෝගය ඉවත දැමූ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ප්‍රකාශ කළේ ඉදිරි පියවර ගැනීම සඳහා මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට යොමු කරන බවයි. මේ අතර රාජිත සේනාරත්න මහතාට අයත් නිවාස කීපයකටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගමන් කළද ඔහු ඒවායෙහි නොසිටි බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. එසේ තිබියදී ඔහු අද පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහාර වුණා. පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කෙරුණා. රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම අද පස්වරුවේ සිදු කෙරුණා. එහිදී කරුණු සලකා බැලූ අධිකරණය සැකකරු ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කළේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින වරෙන්තුවක් ලබාගෙන තිබෙනවා රාජිත සේනාරත්න මහතාට විරුද්ධව. ඒ දැනගත් විගසම අපි ස්වේච්ඡාවෙන් නීතිඥ මහතුරු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රාජිත සේනාරත්න මහතුමා ඉදිරිපත් කරන ලැබුවා. මම අපේ ඇපෙල් ලිමක් කිරීමට බලාපොරොත්තු වෙනවා. ये नीचे इनको डाल दो बेटा।